ඉතින් කොහමද හොන්න ඉතින් අපි ඊයේ කිව්වා අදත් මේ විදිහටම Facebook live එකක් එනවා කියලා. ඉතින් ඔන්න පුරුදු විදිහටම අදත් කෙනෙක් එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ Facebook live එකට හැමෝම ආදරය කරන කඩහඩක්. නදීෂා දයාරත්න ගොඩක් ආදරෙන් අපි දෙන්නගේ Facebook live එකට පිළිගන්නවා ඔයාව. ඇත්තම ගොඩක් සතුටුයි. ප්‍රෝග්‍රෑම් එකට මම හිතන්නේ මම ඉස්සරවම ලයිව් එකක් එන්නේ ඔයාලගේ. හරි. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ අද වාගේ සින්දුවකින්ම තමයි අපි ෂෝ එක පටන් ගත්තේ. ගොඩක් සතුටේ මගේ පළවෙනි සින්දුව. ඉතින් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්නවා. ඔයාලා කිව්වා වගේ පරිස්සම් වෙලා කොහෙටවත් යන්නේ නැතුව. ඉතින් මාත් හැමෝටම කියනවා FB live එකේ ඉන්න වෙලාවේ පරිස්සම් වෙන්න කොහෙවත් යන්න එපා. මේ අපි අපිවම ආරක්ෂා කරගෙන තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගෙන ගෙදරට වෙලා ඉන්න කියලා කියනවා හැමෝටම. දැන් ඉතින් මම අද නදීෂා මේ Facebook live එකේ තනිකරම comment කරන්නේ ඔයාගේ fans ලා. ඔයාලට තමයි ඉතින් ඒගොල්ලන් කියන විදිහට අද හිං කරන්න තියෙනවා. ඊට පස්සේ යාලගේ comments වලට උත්තර දෙන්න වෙනවා. යාලවගේ ගහන ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙනවා. අපිත් ප්‍රශ්න දෙක තුනක් ලෑස්ති කරගෙන ඇවිල්ලා තියෙනවා. ඔය ඔක්කොට උත්තර දෙන්න. ඊට පස්සේ සින්දු කියන්නේ මේ ඔක්කොම ටිකට හරියටම පැයක් දෙනවා යා. පැයක් හොඳටම ඇති. නා හරි. එහෙනම් ඉතින් මේ පළවෙනි ප්‍රශ්නේ වාගේ මේ පළවෙනි සින්දුවනේ ඔබ අදා සිට දැන් ඔය ෆීල්ඩ් එකට එන්නේ මේ රංගනේ ගායන ශිල්පිනියක් කියන්නේ මේ රංගන ශිල්පිනියක්. එහෙම තමයි ගොඩක් කටි ඔයාව අඳුනගත්තේ නේද? ඔව්. හරි. එහෙනම් අපි මේ කතා කරන්න කලින් ඔයාගේ පළවෙනි සින්දුව මේ පැත්තෙන් ඇහෙනවා. Facebook live එක බලාගෙන ඉන්න කටියට අහන්න අපි කියමු. හරි. මේ මගේ පළවෙනි කවර් සොන් එක මියුසික් රීඅරේන්ජ්මන්ට් එක ජගත් රශ්නායක වගේම පද රචනය ගයන් යසින් සලක්කා. ඔබ හිමි වන දවසක් ආයේ සිහිනෙකි මට අත දුර වාගේ කවුද ඔබට ආදර කළේ හැමදාමත් මේ මං වාගේ ඇත්තිද? ඔයාට ඇත්තිද නැති? අපි දන්නේ ආදරේ කඩේට කොහොමද කියලා. නිරෝෂා විරාජිනී මහත්මිය මං කැමති ගායිකාවක්. එයාගේ මං ආසයි සිත හඳයි මාතන්නේ මං චුට්ටක් කියන්නම් වචන පොඩ්ඩක් එහෙම වෙයිද නැහැ. සිත හඳයි මාතනිවි මාදාමලයි ආදරය මාලපුවේ කඳුල පමුණද නීලෝකේ සිත හඳයි තනි වර්ස් එක මෙහෙමයි ගොඩක් දුරට රඟපාන එකෙන් චුට්ටක් මිදිලා කිව්වොත් හරි. ඇත්තටම මං සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ උපාධි හැදෑරුවේ සංගීත පැත්තෙන්. ඉතින් එතකොට ඒ කාලේ තමයි මම රංගන ජීවිතයට සහභාගී වෙන්නේ. ඉතින් මම හිතන්නේ මම ඒ දවස්වල රංගන ජීවිතේ ඉන්න කාලේ සංගීත පැත්තට ගොඩක් මට මගේ කියලා දෙයක් කරන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ මට හිතුණා මම මියුසික් පැත්තට බහින්න ඕනේ කියලා, මගේම නිර්මාණ ටිකක් කරන්න.
ඉතින් රංගනයත් මම ටෙලි ඩ්‍රාම කිහිපයක දායක වුණා. ඉතින් දැන් නම් ඒ පැත්තට සම්බන්ධ වෙලා නැහැ. සංගීත පැත්ත හදාගෙන ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඉස්සරහට රංගපාන්න එන්නේ නැහැ කියන එකද? නැහැ. එහෙම කියන්නත් බැහැ. මොකද මං රංගනේ පැත්තට ආසයි. මං කරපු කාලේ රංගන ජීවිතේ ඉන්න කාලේ මං කැමති චරිත වලින් තමයි මං ආවේ. මට කරන්න පුළුවන් සහ මං ආදරය කරන චරිත තමයි හැම එකක්ම තිබුණේ. ඉතින් ඒ වගේ චරිතයක් මට ආවොතින් මං බාර ගනිමි. හරි, මේ මියුසික් ෆීල්ඩ් එකේ ඔයා වැඩියෙන්ම කැමති ගායිකාව කවුද? මං ගොඩක් කැමති ශෂිකා නිසංසල මහත්මියට. එයාගේ මං ආසයි, එයාගේ ගොඩාක් ගීත වලට ආසයි. මං නිතර මුමුණනවා ශෂිකා නිසංසල මහත්මියගේ ගීත. දැන් අලුතෙන් ආපු ගීතටත් ගොඩක් කැමති. මං එක කියන්නද? චන්දා පායන්න ගංගා සිප ගන්න හෘදි ඡායාමවා සිප ගන්න සීතේ බැහින්න ආලේ හිස්තෙන්නේපා නැතුවට කම්දරන් මාලේ සිත බැඳි මුතු පොට නුඹයාම් අටුවට කර ගත්තට අටුනේ ආලේ චන්ද්‍ර පායන්න ගංගා සිප ගන්න හෘදි ඡායාමව රිද්දා සිප ගන්න සීතේ දැහින් ආලේ හිස්තන්නේපා. හරි, ඔයාව නෑ ලංකාවේ කට්ටිය ඉස්සෙල්ලා මඳුර ගන්නේ මොන සිංහලෙන්ද? ගායිකාවක් විදිහට ඉස්සෙල්ලා මඳුර ගන්නේ අපිට කියන්න බැරි වුණා. රංගන ජීවිතේ ඉන්න කාලේ මම එක ගීතයක් නිර්මාණය කරා. දර්ශන දුවන් දිසානායක නායක නායකයන් යාගේ සංගීතයෙන් සහ පද රචනයෙන් එපා ඔය විදිහට තවත් කියන ගීතයක්. මං හිතන්නේ ඒකෙන් තමයි මම මියුසික් පැත්ත මට පුළුවන් කියලා මං හිතන්නේ. මාව දන්න තිරිස සංගීත පැත්ත මගේ දක්ෂතාවයන් දැක්කනම් දැක්කේ ඒකෙන් සහ මේ ටෙලි නාට්‍ය රංගපාන කාලෙත් මම හැබැයි නාට්‍ය ඇතුළෙත් මම ගීත ගායනා කරා. يعني එහෙම චරිත මට ලැබුණා. මම හිතනවා මගේ පළවෙනි ඉටලි නාට්‍ය තුලත් මම නාට්‍ය අතරතුර ගීත ගොඩක් ඒ සීන්ස් වල මම ගායනා කරා. ඉතින් ගොඩක් අය මම හිතනවා මම ඒ ඒ කාලෙත් අඳුර ගන්න ඇති මම ගායනේ ගායන පුළුවන් කියලා. දැන් නදීෂා, මේ ඔයා මේ වෙනකොට ගොඩක් කරලා තියෙන මේ කවර් සොංග්ස්, එතකොට ඔයාගේම කියලා නිර්මාණයක් කවර් සොංග්ස්? ඔව්, මං ඒව තමයි ගොඩක් කරේ. එනට මං දැන් කිව්ව පළවෙනි ගීතයත් ඒක කවර් සොංග් එකක් නෙමෙයි, මගේම අලුත් ගීතයක්. එන්න තියෙනවා තව නිර්මාණ 4ක් විතර කරලා තියෙනවා කොරෝනා සංගීතෙත් එක්ක. ඒක කල් ගිහිල්ලා ඉස්සරහදී ඒක අපිට අහන්න පුළුවන් වෙයි. ඒ අතර මගේ ඔරිජිනල් ගීත දෙකකුත් තියෙනවා. මම හිතන්නේ අපි මේ ප්‍රශ්නේ ඉවර වුණාට පස්සේ අපිට අහන්න පුළුවන් වෙයි. හරි, මේ ඔයාගේ
ෆෑන්ස් ලාගෙන් ඔයාලට තියෙන කමෙන්ට්ස් බලමුනේ. ඉක්මනට ගිහිල්ලා මේ ගොඩක් කට්ටිය ඔයාලට සින් කරන්න කියන සින්දුවක් කියන්න කියලා තමයි කියලා තියෙන්නේ ඉතින්. බලමු කවුද කමෙන්ට් කරලා තියෙන්නේ. කේම්, කේඩි, කේ බුද්ධික, ඊට පස්සේ සුජාත, ප්‍රදීප්, ආයි රත්නායක, රයිට දිනේෂ්, සනූජ, ඉසුරු, සමරසිංහ කමෙන්ට් කරලා තියෙනවා. කවුද ඉන්නේ නිෂු වෙන? හරි ඇතෙක්කම හුදයන්ද රත්නායක ඉන්නවා, සනෝජ ඉන්නවා, ශානි ශානි ඉන්නවා, ශාන්ති විරාජ ඉන්නවා. උරේෂා රවිහාරිගේ සින්දුවක් කියන්න කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. මේ කියමු. උරේෂා රවිහාරි. තව නන්දා මාල්ලි මහත්මියගේ සින්දුවක් ඕනි කියලා තියෙනවා. ඔයාට පුළුවන් තෝරගන්න ඉස්සලාම් කියන්නේ කාගෙද කියලා. ඒක තමයි මම සින්දු. එයාල දාලා නැද්ද කමෙන්ට් වල මේ සින්දු ටිකක් වගේ? ඕනි කියලා තියෙනවා. සින්දු කියන්නේ සින්දු. හරියට සින්දු කොයි නන්දා මාල්ලි මහත්මියගේ සින්දු කියෝනි කියලා දිනා. ඊට පස්සේ ඔයා ගොඩාක් දක්ෂතා තියෙනවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. Thank you. ගොඩාක් ස්තුති කමෙන්ට් එකට. මං කියන්නම් නන්දා මාල්ලි මහත්මියගේ කුරුටු ගෑ ගීපතේ සින්දු කියන්න. කුරුටු ගෑ ගීපතේ කුරුටු ගී කේ රසා ගිලන් හද පාරවා ගිනේවද වේදනා කුරුටුගේ දීපතේ වේචාර විහාරී මහත්මියගේ එකක් කියන්න ඕනේ නේද? එක පාට මට සින්දු මතක් එන්නේ නැහැ නේ. හරි එහෙනම් මේ සමිතා බුදුන් කටුවගේ සින්දුවක් ඉල්ලා තියෙනවා. ඔයාට සින්දු මතක් වෙන්නේ අපි කියන්නම් කමෙන්ට් කරලා තියෙන කටිය වගේ ඉල්ලා තියෙන සින්දු මොනවද කියලා. එතකොට ඔයාට ටක් ගාලා මතක් වෙන විදිහට කියන්න පුළුවන්. සමිතා බුදුන් කටුවගේ සින්දුවක් ඉල්ලා තියෙනවා. එයාගේ ඔයා කියලා තියෙනනේ පාවෙලා කොටුව ආකාරයෙන්. ඔව්. ඒකියම්. මං ඒක කියන්න. නිතිවර නැහැ නේ මතකය දෙකේ සෙනෙහසට ගැඹුරක් එක් කරන් ඔය නම්මි නුඹදෝ ආදරේ අරුත සොයනා සිතින් තවන පට ලංනා හුස්ම වැටිනා දොරින් පාවෙලා කොඩුවක් අසිනවතිමින් ජීවිතේ හීනයක් මම දෝකයන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවදින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාරහිනේ ලගි දඟකාරකම් හිත තියන් මනමාලයි ආදරේ නුඹ තරම් මනමාලයි ආදරේ නුඹ තරම් මං හිතන්නේ සමිතා මහත්තයගේ මං ආසම ගීතය ගෙදරට වෙලා ඉන්න ගමන් මම ඇත්තටම ගිටාර් තමා යුනිවර්සිටිකේ ඉගෙන ගත්තේ. ක්ලාසිකල් ඇන්ඩ් ෆ්ලැමිංගෝ ගිටාර් කියන විෂය අමරනාත් රණතුංග ගුරුතුමාගෙන් ඉගෙන ගත්තේ. ඉතින් මං ක්ලාස් පටන් ගත්තා සබ්ජෙක්ට් එකේ. මං දැන් ඔන්ලයින් ක්ලාස් කරනවා. එතකොට මියුසික් පැත්තෙන් ඒ ක්ලාස් වැඩත් කරගෙන ඊට අමතරව ගිටාර් එකෙන් ඉතින් කවර්ස් ප්ලේ කරනවා. එතකොට මට කරන්න තියෙන තව ගීත
දෙකක් තියෙනවා තව ඒ ගීත ප්‍රැක්ටිස් කරනවා ඒ වගේ දේවල් කරනවා ඕන දැන් නම් කට්ටිය මේ කමෙන්ට් කරලා තියෙනවා ඔයා කියන්න ඕනි මොනවද සින්දු කියලා මේ ඔන්න නම එවලා තියෙනවා නම් එවලා තියෙනවා කියන්න බලන්න මම කියන්නම් ටිකක් ඔයාට දැන් සින් කරගන්න පුළුවන් සින්දු ටික ඔන්න තෝරගන්න රුචිර ලස්සට උමාරියාගේ සින්දුවක් ඉල්ලා දෙනවා ඊට පස්සේ කසෝ නබ්බේ කෝල් හම්බන්තරු මොහොද වෙල්ල සින්දුව වුණි කියලා තියෙනවා ඊට පස්සේ ශාන්ති විරාජී කියලා තියෙනවා සුබානි හර්ෂණීගේ සින්දුවක් සම්බනල් හැඟුමන් සින්දුව වුණි කියලා තියෙනවා චමින්ද දර්ශන් ලියනගේ ඊට පස්සේ අරුණ මදු ලස්සනයි වොයිස් එක ආදරෙයි කියලා කමෙන්ට් කරලා දෙනවා ඔයාට ඉෂු ලක්ෂිත කමෙන්ට් කරලා දෙනවා ලස්සනයි අක්කි කියලා ඒ ඔය ඔක්කොම ආඩ තමයි අද ඇත්තටම මට ඒ ප්‍රතිචාර ගොඩාක් වටිනවා මොකද ඒගොල්ලෝ නිසා තමයි අපි ඇත්තටම එයාලා නිසා තමයි අපි පවතින්නේ ඉතින් ඒ අවංක ආදරයට ගොඩාක් ස්තුතියි හරි සිසුවල් දැන් කියන්න මං උමාරියා සිංහවංශ මාගේ ගීතයක් තෝරගන්නම් එයාගේ මං ආසයි හන්තාන සිහිනේ බලා වැළපෙමි මම ඒක කියන්නම් වචන විශේෂයට දන්නේ බලා වැළපෙමි නෙලා කනු පෙරේ හන්තාන සිහිනේ දරා නැත්නම් දවාසිත් මල ගොතනු මැන ලඳුනේ සංසාර සිහිනේ වැහි පබසු යට රඟ මඩල මැද ඔබේ දැතේ තොරු නොවෙන් මට විසෝ හැරගිය ලසෝ රඳු කල හොමාවක අඳුරේ නොයනු මැන ලඳුනේ බලා වැළපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ වඩින තොසම දොරින් ඉන්නම් තරෝ එදෝ පෙම් ගේ අහන්නම් සොඳුර ඒ සඳ දේන්නම් නොයනු මැන සොඳුරේ හන්තාන සිහිනේ බලා වැළපෙමි නෙලාගනු පෙරේ හන්තාන සිහිනේ ඇත්තටම මං ආත්ම ගීතයක් එනිසා මං ඔක්කොම කිව්වා මංගේ මගමේ ඒ ගීතර ගොඩාක් ආසයි. නිලියක් විදිහටනේ එතකොට දැන් ඇත්තටම රංගන ශිල්පිනියක් විදිහටද ඔයාලට ප්‍රතිචාර වැඩි නැත්නම් ගායන ශිල්පිනියක් විදිහටද? මං හිතන්නේ දැන් ගොඩාක් අය මගේ ගීත අහලා මුකෙන් මම රිලීස් කරේ මේ ළඟදී සිංදු දෙකයි. ඔබාදා සිට සහ ඔබ යත හිමි වේ නම් කියන කව සොංගස් දෙක. ඉතින් ඒකට ගොඩාක් ප්‍රතිචාර හම්බෙනවා වොයිස් එක ලස්සනයි කියලා. ඉතින් ඒ අතරේ කමෙන්ට්ස් වල මං දකින්නවා ඇයි රංගනේ සම්බන්ධයෙන් කමෙන්ට් දාලා මං හිතන මගේ ටෙලිනාට්‍යයක් තිබුණා ඒකේ මගේ චරිතයක් තිබ්බා පහන්දි කියලා. තවමත් ඒ චරිතයට ආදරය කරන ගොඩාක් පිරිස් ඉන්නවා. ඒ පහන්දි කියන නමම දාලා කමෙන්ට් ගොඩාක් කටි දාලා තියෙනවා කමෙන්ට්ස්. ඉතින් තවම ගොඩක් දැනට ගායනය පැත්තෙන් තමයි ගොඩක් කමෙන්ට්ස් තියෙන. හැබැයි ඒ අතර
රංගනේ පැත්තගෙනත් අහලා කමෙන්ට්ස් දාපු අය ඉන්නවා. නදීෂා මේ අපේ ලයිව් එකේදී අපි හැමෝගෙම ආදරය ගැනත් අපි ප්‍රශ්න ඇහුවා. ඔව්. එතකොට ඔයාගෙන් විතරක් අහන්න නැතුව ලයිව් එක ඉවර කරන්න බෑනේ. ඉතින් ලයිව් එක ඉවර කරන්න කලින් ආදරය ගැන අනිවාර්යෙන් ඔයාත් එක්කත් කතා කරන්න ඕනේ. ආදරේ ඉතින් ආදරේ සුන්දරයි නේද? ඔයා ආදරේ සුන්දරයි. ආදරේ කරන හරි කෝ හස්බන්ඩ් හරි ෆීල්ඩ් එකේ දේවල් වලට කොහොමද ඔයාට ඕමේ ඔය මොන හරි තෝරගන්න දැන් ඔය රංගනේ ඉන්නකොට ඔය රංගනේ නතර කරන්න හේතුවක්ද? අනේ නැහැ රංගනය මට ලොකු සපෝට් එකක් තියෙනවා ගෙදරින් ඒ කියන්නේ එයාලගේ කැමැත්ත අනුව තමයි මම රංගනේ පැත්තට සම්බන්ධ වුණේ මොකද නැත්තම් මම පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ලැජ්ජයි එහෙම චරිතයක් ඒ කියන්නේ කට්ටිය ඉස්සරහා මූව් වෙන්න මම එහෙම කාලයක් තිබ්බා මිනිස්සු ඉස්සරහා මම ඉන්න ලැජ්ජයි අර එහෙම එකක් තිබුණා ඉතින් මම ඒ පැත්තට ගියෙත් අහම්බෙන් මට ලැබුණ වාසනාවක් වෙන්නේ නැති ඉතින් ඒ නිසා මට ගෙදරින් ලොකු සපෝට් එකක් ලැබුණා ඒ පැත්තට සහ ඒ ඉන්න කාලේ හැම දෙයකම උදව් හැමෝම ළඟින් ඉඳලා ඉතින් ඒගොල්ලොන්ගේ කිසිම බලපෑමක් නැහැ මං මේක මගේ තීරණයක් කියන්නේ මියුසික් පැත්තට මම ගොඩාක් ආසයි ඉදරේ ඉතින් ඒ නිසා මට හිතුණා ඒ පැත්තෙන් මම දෙයක් කරන්න ඕනි කියලා ඒක හේතුවක් නෙමෙයි රංගනේ පැත්තෙන් මං දැන් නැහැ කියලා කියන්න දැන් මේ හැමෝම දැන් මුළු රටම අඳුරනවානේ නදීෂා දයාරත්න කියන චරිත දැන් පාරට බැස්සට පස්සේ මේ යනකොට කවුරු හරි දැක්කම වැඩියෙන්ම ප්‍රතිචාර තියෙන්නේ ගර්ල්ස් ලගේද බොයිස් ලගේද කොහොමද බොයිස් ලගෙන් කිව්වොත් හරි වැඩිපුර ගර්ල්ස් ලගිනුත් ප්‍රතිචාර තියෙනවා ඉතින් කමෙන්ට් එකක් දැක්කත් ගොඩාක් දුරට කියන්නේ Facebook එකේ හරහා හරි ගොඩාක් කමෙන්ට් තියෙන්නේ බොයිස් ලගේ හරි දැන් රංගන ජීවිතේ දැන් ගොඩක් කාලෙකින් අනුපාන හම්බුනේ නැහැ ඒ දවස්වල අමතක වෙන සිදුවීම් තියෙනවා අමතක නොවන අපේ සිදුවීම් ගොඩක් තියෙනවා අමතකම වෙන්නේ නැති එකකුත් තියෙනවා ඒ අතරේ මේ ඔය මං කිව්ව පහන්දි කියන චරිතේ කරපු අපේක්ෂා කියන ටෙලි ඩ්‍රාමා එක ලීලන්ත කුමාර සිරි මහත්මයාත් මාර්ගදර්ශනය කරේ ඒකේ මේ ෂූටින් තිබිලා ඒකේ ප්‍රධාන චරිතේ මම රඟපෑවේ ප්‍රධාන චරිතයක්. ඉතින් හැමදාම ෂූටින් එක දිගට මට රැප් ගොඩාක් වෙලා 10 පහ වෙලා 11 ඒ වගේ නයිට් ෂූටින් ගොඩාක් තිබුණා. ඉතින් ඒකලා පහුවෙනිදාත් පාන්දර 2ට 3ට මම ඇහැරෙන්න ඕනේ මේ ඊළඟ දවසේ මම ෂූටින් වලට යන්න. දවසක් මම දන්නේ නැහැ මම එලාම් එක දාලා අම්මයි මායි දෙන්නම එලාම් එක දාලා නිදාගත්තේ. හැබැයි මේ මට හොඳටම නිින්ද ගිහිල්ලා මම දන්නේ නැහැ ට්‍රාන්ස්පෝර්ට් වාහනේ ගෙදරට ඇවිල්ලා හෝන් ගහලා ගුඩ හෝන් කරලා ඒත් මම ඇහැරිලා නැතුව මට ඇහිලා නැතුව අන්තිමට දොරට හයියෙන් තට්ටු කරා. මට අද වගේ මතකයි මං ගැස්සිලා හැරුණා ගොඩක් වෙලා ගිහිල්ලා ඉතින් බස බස ගාලා ලෑස්ති වෙලා ගියා. මට අමතක නොවෙනම සිද්ධියක් අදටත් මතකයි. ඔය වගේ තව තව දේවල් තිබුණා ඉතින් අමතක නොවන දේවල්. හරි ගොඩක් කට්ටිය ඉල්ලව තියෙනවා සහ net today සෙල්ලා විශේෂයෙන් ඉල්ලා තිනවා මතක දාන්ත ඇරුම් සින්දුව කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ගයන කන්න පුළුවන්ද? අනේ ඒක නම් මට කියන්න අපහසුයි. හරි කමක් නැහැ මේ දිල්කී සින්දුවකුත් ඉල්ලා තියෙනවා. ආයෙත් තෝරගන්න පුළුවන් අපි කියන්නම් ඔයාලට ඇවිල්ලා තියෙන කමෙන්ට් මොනවද කියලා දිල්කීගේ සින්දුවක් කියමුකෝ කියලා රංශා මදුෂානි කමෙන්ට් කරලා දිනවා. ඊට පස්සේ තව චන්ද්‍රලේඛා මහත්මියගේ සින්දුවක් කියන්න කියලා දෙනවා.
ඔබේ අත හිමි වේනම් සින්දුව ඕනි කියලා දින ඔයාගේ සින්දුවක් කියලා ඉමු ඊට පස්සේ අපි අනිත් සින්දු කියමු ඔබේ අත හිමි වේනම් සින්දුව හොඳයි වගේ අහ ඒක කියමු මම ඒකේ චුට්ටක් විස්තර ටික කියන්නම් ඒකත් මියුසික් රී ඇරේන්ජ්මන්ට් එක ජේ ආර් ජගත්‍රාජ් නායක පද රචනයත් ගයන යසින් සලාක්කීම තමයි ඔබ අදාසිට ඔබේ අත හිමි වේනම් සින්දු දෙකම එකමයි තමයි කරේ ඔබේ අත හිමි වේනම් ලොවෙන් නිදලා මම වෙන්නම් ඔබේ අත හිමි වේනම් ලොවෙන් මිදලා මම වෙන්නම් ඔබේ සෙනෙහේ තරම් කිසිවක් නැතේ මට මේ ලොවෙන් නිදලා ඔබේ අත හිමි වේනම් ලොවෙන් නිදලා මම වෙන්නම් ඔබේ අත හිමි වේනම් ලොවෙන් නිදලා මම වෙන්නම් මම හිතන්නේ ෂායිෆෙම් එකෙන්ම ඒක රිලීස් කරේ. මගේ ගීත ගායනා කරන්න කා වෙනුවෙන්ද? එයා වෙනුවෙන් කොච්චර ගීත තව තියෙනවද? එයා වෙනුවෙන් ගීත ඒක තමයි එයා වෙනුවෙන් ගීත ඒ ගීත එයා වෙනුවෙන් සහ මගේ ගීත වලට ආදරය කරන හැමෝටම මම ඒක නිර්මාණය කරේ ගීත එයා වෙනුවෙන් ගීත එයා ඉන්න මසනීපෙන් එයා තව ගීත තියෙනවා හතරක් විතර එන්න ඒ ඔක්කොම එයා වෙනුවෙන් නිර්මාණය කරපුවා සහම් මගේ ගීතේ ආදරෙන් වැළඳ ගන්න හැමෝටම එක තමයි නිර්මාණය කරේ ගීත තව එන්න තියෙන හතරක් විතර දැන් කවුරු හරි කෙනෙක් ඔයා කැමතිම සින්දුව මොකද්ද කියලා අහුවොත් ඔයා මොකද්ද කියන්නේ ඔයා කැමතිම සින්දුව ඔයාගේම වෙන්න ඕනේ එකක් කියලා කියන්න බැහැ නේ එකක් හොඳද සින්දු ගොඩක් තියෙනවා ඔව් තියෙනවා ඒ ගොඩේ මොකක්ද වෙන්නේ මේකනේ අර මේ දවස්වල අපිට අර කාලෙන් කාලෙට එක එක සින්දු එනවනේ ඉතින් මේ දවස්වල මගේ ඔළුවේ තිබිච්ච ගේ සින්දුවක් තමයි ඔය චන්ද්‍රාපායන ශශිකක්කගේ ඉතින් කාලයක් ඔබ ගාව මම ඉන්නේ මේ ඒ සින්දුව කාලයක් තිබ්බා එතකොට ගොඩාක් ආස ගීතයක් තියෙනවා ඔබේ සිනා ළඟ මෙත්ත නැවතුණු දා ගීතයක් ගොඩක් ආසයි ඉතින් මම ගොඩක් ආසයි මේ ඒ කියන්නේ ගොඩක් ෆීල් වෙන සින්දු කියන්නේ ආදරේ විරහ ඔය දෙකම කියන්නේ මට රහ ඒවා කනට මාර රහයි ඉතින් අර වේග රිද්ම වලින් මිදිලා ඒ වගේ ගීත වලට ආසයි දැනෙන ගීත තව ආස ගීතයක් තිබුණා මං කියන්නද මං දිල්කේ සින්දුවක් කියන්නම් ඉල්ලලා තිබ්බ එකෙන් එයාගේ මං කියන්නම් පළවෙනිම කව සෝන් එක සත්තයි මට ඔබ වාගේ සෙවනල් ඔබ නොකාලේ මට තනිකමක් දැනෝනේ මනනේ අත මගේ ලඟින් ඔබ නොමැතේ මොහොතේ මට දෙනුනේ නම් මහතනේ කමක්නේ ජීවිතේ නුඹ නමින් තනියුණා හමුණු තැන්වල මතකය විතරයි අද ඇත්තේ අපිගේ මාවතේ අද මම විතරයි පියමන්නේ මේ ප්‍රේමය හදවත පත්මෙම මාගේ
उपदिन भवय මට රහටම උයන්ද එහෙම ඉතින් අර අලුතෙන් නම් ලේසිම එක තමයි ඉතින් පරිප්පුව ඒක ලේසි ඒක රහටම හදන්න පුළුවන් එතකොට බිත්තර පුළුවන් රහට වදින්න මම දැක්ක එක්කෙනෙක් දාලා තිබුණා බිත්තර වෙන්නේ නැති කියලා ඒ වගේ තව ඒවා තියෙනවා බතුත් පුළුවන් රසට උයන්න එතකොට මොනවාද ඔව් අනේක හොඳටම පුළුවන් පොපඩම් ගොඩක් ඒවා තියෙනවා මම හිතන්නේ මට මාළු රසට උයන්න පුළුවන් මම ගොඩක් ආස කරන චරිතයක් හිමාලයා දක්ෂ සහ හැමතිම දක්ෂ රංගන ශිල්පියෙක් ඒ වගේම තව ඉන්නවා බිමල් ජයකොඩි ඒ වගේම ආසම නිලිය මතක නෑනේ හරි गृह विदुरी उपकरण आवश्यक गृह विदुरी उपकरण गन्न पुलवा හොඳ ඩිස්කවුන්ට් එකක් එක්ක විතරක් නෙමෙයි ඔයාට අලුතින් ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් කායි. යාමින් හිතාගෙන ඉන්නවා නම් බයික් එකක් යාමින් හිතාගෙන ඉන්නවා නම් අලුතින් ගයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඉඩමක් එහෙම තියෙනවා විකුණ ගන්න ඕනි. එහෙනම් ඉතින් මේකට තියෙන හොඳම තැන තමයි sarwa.lk කියලා කියන්නේ www.sarwa.lk වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් sarwa.lk මොබයිල් ඇප් එකව ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට පුළුවන් අද ඩිස්කවුන්ට් එකක් එක්ක ගන්නයි විකුණන්නයි තියෙන හැමදේම මේ දෙකම ඔයාලට කරගන්න පුළුවන් sarwa.lk එක හරහා. ඉතින් ගන්නයි විකුණන්නයි හොඳම ඩීල් එක sarwa.lk. අපි දැන් යමු ඉක්මනටම WhatsApp පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. WhatsApp එකෙන් කවුද ඉන්නේ හරි මම යනවා Facebook live එක පැත්තට ඒ පැත්ත කට්ටියව එකතු කරගන්න නදී නදී කින්න වාරසන සිම්බල් කොණී කියලා තියෙන ඒ වගේම සඳුරු කිම්හානිනෝ එමේ දිනේෂ් ඉන්නවා ඊළඟ සිම්බල් අනිවාර්යයෙන්ම එකතු කරගන්න කියලා තියෙනවා සුනේත්‍රා සමන් කුමාරි ප්‍රදීප් රත්නායක ශාන්ති විරාජි එතකම චින්තක සඳ කැලුම් ඉෂු ලක්ෂිත අයෝමීෂ ශිකලා නිරංජන් දනංජය සඳුරු නිරංජන් එතකම කුෂි රත්නායක ඉන්නවා නෙතුඩි සිල්වා ඉන්නවා මාවත් අසන සිම්බල් එකතු කරගන්න सुजीव प्रिंटर्स
සිංදුවට එකතු කරගන්න පැතුම් මැසේජ් කරලා තියෙනවා සිංදුවක් අහන්න එකතු කරගන්න අපි අපි පිළියම්දලින් ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කියලා ඊළඟ සිංදුවට එකතු කරගන්න අනිවාර්යයෙන්ම අයෝ මී හෝ thank you අපේ YouTube channel එක subscribe කරලා ෆැමිලි එක හැමෝම එකතු කරගෙන සිංදුවක් අහන්න ඕනි කියලා තියෙනවා thank you live එකත් බලාගෙන ඉන්නට මම අනිවාර්යයෙන්ම ඊළඟ ලයිස්ට් කරගෙන තියෙන සිංදුවට එකතු කරගන්න හරි රක්ෂා මදුෂාන ඉන්නවා මම ආවත් එකතු කරගන්න දිලාන් විදුරංග කුෂි රත්නායක කුෂා लाहिरो लक्षण प्रत्येक खावेश में कट्टे व बेसन दोटे का तो करेगा ना हरि हसन अबे को नहाला ते ना वां मैं तो काले गाय खावांगे मोया तो अबे लगे अपने गाय खावा किन्हों दिखेगा अबे हो गया अपने ना අභියෝගයක් කියන්නේ මම ගොඩක් කැමති ගායිකාවක් ඉන්නවා කවුද දැනෙනතුරු මා කාංචනා දනු වගාවේ කාංචනා ඔය එයාගේ ගීතවලට මම ගොඩක් කැමති එයා තමයි එයාගේ දැනෙන අතුරු මාම ඒක කියන්නම් මේ ඒකත් කියන්න ඕන වචන එහෙම එහෙ වෙනස් වෙයි කවන්න දැනෙන අතුරු මා ඉන්න දනුඹ කාවෙන් මීනා විනගේ කඳුලක රස විඳිමි නුඹගේ පහසේ රහසක් වුණු මාගේ නොලියූ කවියේ පද කෙනෙක් බිඳුනේ දෙනෙන සෙනෙහෙ අයිතිය නැති මා කවුරුන් දෝ කියලා හසුවා අපගේ වරදේ ගැඹුරක් දැනිලා අනේ වචන මතක නෑ මම ආසි ගීතයක් කැමැතිම ගායකයා කවුද කියලා අහලා තියෙනවා දැන් අපි කැමැතිම ගායිකාව කවුද කියන එක කිව්වනේ කවුද කැමැතිම ගායකයා කැමතිම ගායකයා කිව්වොත් මට එයාගේ සින්දුවක් කියන්නත් දෙනවද? දෙනවා. ඒක නම් කැමැත්තෙන්ම වගේ ඇහුවේ. නෑ මට මේ කැමතිම මං කස්තුන් කල්හාරට කැම ගොඩක් කැමති එයාගේ ස්ටයිල් එකට. සින්දුවක් මං කල්පනා කරේ. මම හිමීට මතක් කරගන්නවා. රැටයි විනාඩි 49යි මං එයාගේ මේ ආදර මල් වල පාට කියන්නද ඒකට මං ආසයි මං චුට්ටක් චුට්ටක් විතර කියන්න ඔව් ගණන් ගන්නපා මං ඒක මේ ඒ කිව්ව කියන්නේ කිව්ව වාක්‍ය පෙළිය හැම සින්දුවකටම පොදුයි ආදර මල් වල පාට කියන්නද මේ වගේ ලස්සන tavne tavne
वसंकर රෙකෝඩ් කරන්න ගිහිල්ලා පාන්දර වෙනකන් සින්දුව රෙකෝඩ් කරලා තියෙන්නේ පද පෙළි හතරයි. කවුද ඒක කිව්වේ? අපි හොයා ගන්නවා කොහෙන් හරි. මේ ඇත්තට කවුද ඒක කිව්වේ? අපි කොහෙන් හරි හොයා ගන්නවා. අපි රේඩියෝ එක නින්නේ. හරි අසාධාරණයි අප්පා. ඒව පොඩ්ඩක් අපිට මේ පිටදි කතා කරන්න තිබ්බා. මේ ඊෂා නිෂු එහෙම කරන්නේ අපි තහන්නේ ඇයි එහෙම උනේ කියලා මේකයි ඇත්තටම මේ මගේ ඔරිජිනල් එන්න තියෙන එක ලස්සන මෙලඩියක් මාරම ලස්සනයි හැබැයි මේ මං ඒක ප්‍රැක්ටිස් කරපු විදිහට නෙමෙයි මේ ඒක හදන එකේනා එළියට ගන්නෙ හරිද එතකොට දැන් මම පුරුදු වෙලා කියප එක වෙනස් වුණාම ඉතින් චුට්ටක් ඉතින් අර එහෙම වෙනවා ඉතින් ඒක පොඩ්ඩක් මම සාමාන්‍ය කෙනෙක්ට වඩා වෙනස් විදියක් මම හිතන්නේ ඒක ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් වේ ඇත්තටම ලස්සන සින්දුවක් සහ මට ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා මොකද මේ ඒ ස්ටයිල් එක මට හදාගන්න තමයි ඇත්තටම වෙලාවක් ගියේ ඉතින් හැබැයි ඉතින් මං කනගාටුට පත් වෙනවා ඒක මේ පණිවිඩේ දීපු එකේනා සම්බන්ධයෙන් කවුද දන්නේ නේද මොකද කිව්වේ මම හොඳට අඳුරන කෙනෙක් තමයි පණිවිඩේ දුන්නේ කවුද හරි හරි කමක් නැහැ අපි දැනගත්තා ඔයා හොයාගන්න කවුද අපි කිව්වේ කියලා මේ ගොඩක් කට්ටිය ආවා මම හොයාගන්නවා හින්දි සම් එකක් කියමුද කියලා හින්දි එකක් මං කියන්නම් ආශිකි 2 ඒකෙත් අපි වචන ගැන ඉතින් හිතන්නේ මොකද සිංහල නෙමෙයි හින්දිනේ ඔහා කියන්න ඔව් ඒක මට ප්‍රශ්නයක් වුණා ඒ සින්දුව මේ වචන සම්බන්ධයෙන් මං හිතන්නේ හන කට්ටියක් දන්නේ නැති නිසා ඉතින් තනස්සෙලා හිනා වෙලාම मंजिले रुसवा है कोया है रास्ता आए ले जाए इतनी सी इल्तिजा ये मेरे अमानत है හිතන්නේ මං සින්දු කියලා hina වෙලා ඔයාලත් එක්කම උගුර පොඩ්ඩක් අවුල් ගිහිලා තියෙන්නේ එහෙනම් මේ චුට්ටක් අදා නොකර ආරවිලා දින කමෙන්ට්ස් ටිකක් මතක් කරමු ටක් ගාලා හා නදීෂා කිගේ hina ව ලස්සනයි කියලා කියලා තියෙනවා අනේ thank you මම මේ දැක්ක එක කමෙන්ට් එක කවුද රංෂා තමයි ඔයාලට කමෙන්ට් කරලා තියෙන්නේ එහෙම ඊට පස්සේ ආද මේ බොයිස්ලා අඩුයි
එහෙනම් මං කිව්වා හරිනේ නේද? හරි. ඒත් එක්ක ඔබ සවකව දීන්නේ හිදි සින්දුවා කියලා දෙනවා. ඔන්න දැන් කිව්වා. නෙතුඩි සිල්වා තපස්සේ නදීෂා කියෝ ලස්සනයි කියලා දිලාන් විදුරංග කමෙන්ට් කරලා දෙනවා. ඉස්කෝලේ කාලේ අමතක නොවන සිදුවීමක් කියන්නකෝ කියලා ශානි ශානි කමෙන්ට් කරලා දෙනවා ඔයාලට. ඉස්කෝල කාලේ මේ අමතක නොවන සිදුවීම් කියන්නේ මට මේ ඔය පන්ති නායක ශිෂ්‍ය නායක ඇත්තටම මේ මට කරන්න බෑ මොකද මගේ ලොකු මේ මං හරි වෙලාවට යනවා ඉස්කෝලේ ඒක තමයි මගේ හොඳම දේ මේ වෙලාවටම යනවා මං මුලින්ම ගියේ ගම ඉස්කෝලේට මේ මට වෙලාවට බෙල් එක ගහන වැහිනවා එතකොට තමයි මම දුවන්නේ ඉතින් ඒ නිසා මට ඒව මුකුත් කරන්න බෑ ඉතින් ඒ ලෙවල් කියන්නේ එලෙවල් වලට ගියේ මම ලොකු ඉස්කෝලේකට. ඉතින් දිවුරම් කඩල මධ්‍යම විද්‍යාලයේ ඒකේ මේ උසස් පෙළ කියන්නේ මං ඉතින් ලොකු ඉන්නේ මට මතකයි මම දවස් ගානක් මම පරක් වෙලා ගිහිල්ලා මට කුණුව දින්න වෙනවා. ඒක හැමදාම තිබ්බ එකක්. ඒවා අමතක නොවන ඒවා. එතකොට අඟුටි කාලා තියෙනවා. මං හිතන්නේ මං ගුටි කාලේ තියෙනවා දඟ වැඩවලට නෙමෙයි මං මියුසික් වලට ඉස්කෝලේ කාලෙත් ගොඩාක් මියුසික් පැත්ත ගොඩාක් හිටියා මේ ප්‍රැක්ටිකල් පැත්ත මගේ වැඩි ඒ කියන්නේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න ගියොත් මං එතනමයි හැබැයි මගේ තියරි පැත්ත නෑ මම කියන්නේ පාඩම් කරන්නේ නැහැ මියුසික් ප්‍රැක්ටිකල් මට හොඳ රිසල්ට් එකක් තියෙනවා තියරි පැත්තට අඩුයි ඉතින් මට මතකයි මගේ පන්ති භාර නෙමෙයි සංගීත ගුරුතුමිය ඒ කාලේ හිටපු මේ මට පස්සෙන් පන්නලා ගුටියක් දුන්නා මට අද වගේ මතකයි මේ මං මගේ ලකුණු අඩු වෙලා හැබැයි ඊළඟ වාරෙදී මං 90 ගණක් ලකුණු ගත්තා ඒ ගුටිය නිසා ඉතින් ඒ වගේ සිතුවීම් තියෙනවා දැන් ඔයා මේ ඉස්කෝලේ කාලෙත් මියුසික් නේ කරේ කවද හරි මේ විදිහට මේ ෆීල්ඩ් එකට එනවා කියලා ටාගට් එකක් තිබුණාද ඇත්තටම මං මියුසික් පැත්ත මට මම සින්දුවක් ස්ටුඩියෝ එකට ගිහිල්ලා රෙකෝඩින් කරලා මගේ කටහඬ මොන වගේද කියලා සාමාන්‍යයෙන් ඉස්කෝලේ කොන්සර්ට් වල මං සිං කරනවා ඒත් ස්ටුඩියෝ එක අපි වොයිස් එක එලියට ගත්තාම එන හඬ අහන්න මගේ ආසාවක් තිබුණා ඉතින් මම හිතුවේ නෑ කවදාවත් මට මේ තැනකට ඇත්තටම එන්න පුළුවන් වෙයි කියලා මොකද එහෙම ළඟ පාතකවත් තිබ්බේ නෑ ආසාව තිබුණාට හැබැයි මට මතකයි මගේ එළවල කාලේ මම අම්මා වෙනුවෙන් සින්දුවක් ගායනා කරා ඉස්සරෝම ස්ටුඩියෝ එකට ගිහිල්ලා විහාරගම සිරිනන්ද හාමුදුරුව තමයි ලිව්වේ ඉතින් ඒක සින් කරනකොට මගේ ආසාව ඇත්තටම ගොඩක් වැඩි වුණා මියුසික් පැත්තට මම මොනවා හරි කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඉතින් හිතුවට වඩා මං හිතන්නේ මං ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ මෙහෙම තැනකට ඒ කියලා හිතුවේ නෑ හිතුවට වඩා තැනකට දැන් ඇවිල්ලා තියෙනවා මියස්සේ අහලා තියෙනවා බොයිෆ්‍රෙන්ඩ් කෝලේ කාලේ හිටියද කියලා එහෙම නෑ මට යාළුවෝ ගොඩක් ඉන්නවා ඒ කියන්නේ මොනවාද ගර්ල්ස් යාළුවන්ට වඩා මට පිරිමි යාළුවෝ ගොඩක් හිටියා අදටත් ඉන්නවා යුනිවර්සිටි කාලෙත් මට එහෙම යාළුවෝ ගොඩක් හිටියා ඒගොල්ලෝ අදටත් කතා කරනවා ඉස්කෝලේ කාලේ යාළුවෝත් ඉන්නවා තාමත් එහෙම ඉන්න කට ඉන්නවා හරි නදීෂා ඔයා ඔයාගේ සින්දුව වලින් වැඩියෙන්ම කැමති සින්දුව මොකද්ද වැඩියෙන්ම ඔයාලා ප්‍රතිචාර හම්බුනේ කමෙන්ට් හම්බුනේ කොයි සින්දුවද ඔයාගේ සින්දුව මේ වෙනකොටත් ඔයා හිතන මට වැඩි සින්දුව වලින් හිට්ම සින්දුව මොකද්ද මං හිතන්නේ හිට්ම සින්දුව නම් උපාදාසිට කියලා මම හිතනවා කවසෝන් එක. හැබැයි ඔබේ අත හිමියෝයි නම් කියන මගේ ඊළඟ කවසෝන් එක මේට ප්‍රතිචාර දැනට ගොඩක් තියෙනවා උපාදාසිට කලින් ප්ලේ වෙන කාලෙට වඩා. ගොඩක් තිබුණේ කනට අහන්න පුළුවන් වොයිස් එකක් කියලා. මම දන්නේ නැහැ එහෙම තිබුණා. එතකොට
ඕන වෙලාවක් අහන්න පුළුවන් කියලා තිබුණා ගොඩක් ෆීල් කියලා. ඉතින් මං හිතනවා ඔබේ අත හිමි වේ නම් සින්දුවට ප්‍රතිචාර ගොඩක් තියෙනවා කියලා. තව මට කියන්න බැරි වුණා මේ ඉෂානිෂු මොකද මේ අපේ ආදරණීය පියවරුන්ගේ දිනය එනවා. ඉතින් මම ගීත දෙකක් එකතු කරලා පියවරුන් වෙනුවෙන් කව සොංග එකක් නිර්මාණය කරා. අමිල ඒක අහන්න කියලා තමයි හිතාගෙන ඉඳලා මම කිව්වා. අනේ ඔව් මේ අපි හදිසි එක ඇත්තරම කරේ ආදරණීය පියවරුන් වෙනුවෙන් මගේ තාත්තා වෙනුවෙන් හැමෝම තාත්තලා වෙනුවෙන්. ඉතින් අමිල මුතුගල අයියා තමයි මියුසික් කරේ. ඉතින් මං හිතනවා ඒක එදාට අහන්න පුළුවන් වෙයි ෂා FM එකේම. ඒක ඉතින් අහන්න දෙනවද? හරි එදාට අහන්න දෙන්න. ගොඩක් කතා කරපු හින්දා මේ අපි ගෙන සින්දුවක් කියන්න කියලා තියෙනවා. ගොඩක් කතිය. අම්මා ගැන අම්මා ගැන සින්දුවක් කියන්න කලින් අපිට ඔයාට ඔයාට සින්දු වෙන අපි දෙන්න පොඩ්ඩක් වෙලාව දෙන්න. හරි. එතකන් සින්දු මතක් කරගන්න. එකක් තියෙන සින්දු ගොඩක් මතක් කරගන්න. දැන් තව වෙලාව තියෙනවා. රණවයයි විනාඩි දෙකයි. මට ෆෝන් එක දෙන්න අතපාට. රණවේ විනාඩි 3යි වෙලාව. ඔන්න අපි දෙන්නගේ දෙවනි පැය මේ පටන් ගත්තා. ඉතින් මේ පැයෙත් කලින් පැය කිව්ව විදිහටම එන්න කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් ඉල්ලගන්න. ඊට පස්සේ නදීෂණ කියලා සින්දුවක් අහන්න. ඔයා කැමති සින්දුවක් යාලුවෝ ඉල්ලගන්න Facebook live එක පැත්තට ඉන්න පුළුවන්. හරි සින්දුවක් අහන්න කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. මනෝරි හෙට්ටි ආරච්චි ලස්සන සින්දුවක් ඕනේ කියලා දෙනවා. ආව එකතු කරගන්න. එරන්ටි ඉන්නවා, රණු බබා හගෙන ඉන්නවා. යාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. හරි එකතු කරගන්න. එතකම් පාරාදීසේ පාරාදීසේ ආවත් එකතු කරගන්න. සුනේත්‍රා ආවත් එකතු කරගන්න. මමත් ලස්සන සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා නුවන් නයන චිත් කමෙන්ට් එකක් දාලා තියෙනවා. මම ආවත් එකතු කරගන්න. ස්වර්ණ ඉන්නවා, හපලත් සින්දුවක් අහන්න එකතු කරගන්න. අපි දම්මුල් කියලා දෙනවා. හරි එකතු කරගන්න. සඳුරුගේ මහා අප්සරා මතුමාලේ සින්දුවක් කොණී කියලා දෙනවා. ඊළඟ සින්දුවට එකතු කරගන්න. අක්කේ මම කෑකන්දේ චමෝත් පූජිත හැමදාම වගේ ඔයාලා පහගෙන බලාගෙන ඉන්නේ. කට්ටියම සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා තියෙනවා. ඔයාලා දෙන්නවයි නදීෂ අක්කවයි සමලිකේ අයවයි ශාන්ති ආන්ටිවයි නේතුවක් කිවයි තමයි එකතු කරගන්න කියලා දෙන්නේ. හරි ඊළඟ සින්දුවට එකතු කරගන්න. ඊෂා නිෂු නදීෂා. දැන් අපි දෙන්න විතරයි නදීෂාගේ නමත් වෙලා ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කළා. ඒක කරගන්න ඊළඟ සින්දුවට.
හරියට එකම පත්විනී රූපසේක ඉන්නවා දර්ශන සින්දුවක් කොණී කියන දෙනවා හරි ආවත් එකතු කරගන්න නේද නේද හම් ආවත් එකතු කරගන්න සංක සංගීත ආවත් එකතු කරගන්න ඉන්නට ප්ලාස්ටික් කරලා දෙන සින්දුවට විශ්ව ප්‍රශාන්ජිත් මං ආවත් එකතු කරගන්නවා පියුමි එරංගා ඒත් එකම ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා ඉස්සර මැසේජ් එකක් දාලා දෙන ඉස්සර මං ආවත් එකතු කරගන්න ලෙගට වින්න ෂාට් එක ලස්සන සින්දුවක් කොණී කියලා මැසේජ් එකක් දාලා තියෙන කවුද මේ රොබින් යාමන් ආවත් එකතු කරගන්න මෙහෙම नितर मिलन गीते आगते अम्म दस मस ओबमा कुसल खेला दीपिका प्रियदर्शन दीपिका प्रियदर्शन फिल्म के मंगे एक दसम सिंदरा पारे लाइव के पुर्देला इन्ना गानी बारे काली से चामी के नारे सिंग कमेंट कर ला दिया ना इन पर से दानुष का माधु आंतर लाहिरु दीर्घशान चामी ने दर्शन दिया ना कि एक मनी प्रसंग कराने वासना वाला बेबा क्या नहीं थिंग कोरोना वायरस सिंग अभी आरक्षा हो ना ते हम दे महारी आए नहीं था ओ ए हंदा हेमोम तमंगे आरक्षा वो तमंग सफेगे ना गितरट में वेला इन හැමෝම එතකොට මේ ප්‍රශ්න ඉක්මනට ගැලවෙන්න පුළුවන් අපිට ටැමිල් සොන්ග් එකක් කියන්න කියලා කමෙන්ට් කරලා තියෙනවා ඊට පස්සේ මම දැක්කා මේ චන්ද්‍රලේඛා මහත්මිය සිංදුවක් කියන්න කියලා කමෙන්ට් කරලා තිබෙන සම්මන ගැටික ආරාධනා සොන්ග් කොන් කියලා තියෙනවා ප්‍රදීප් ආර් රත්නායක රෝෂි දක්ෂිලා තමයි මම මම චන්ද්‍රලේඛ මහත්මියගේ සින්දුවක් කියන්නම් මේ පාළොසිත රාත්‍රියේ කියාදින් රහසින් ප්‍රේමය නම් කිමෙයි කියා नेपाल सीत रात्रि किया दिन रहसी प्रेम नम कि मैं किया निधि मतारू पेट
හරි කමක් නැහැ ඔය වගේ දේවල් වෙනවා නේද එහෙනම් අපි නදීෂා ගියේ කියලා අපි දෙන්නත් යන්න දිදිමත් දරුගල කඩා වැටේ කියලා එයා ගියා මේ අපි සඳුදට ඔව් ආයෙත් මේ විදිහටම Facebook live එකකින් හම්බ වෙන්නේ සඳුදට ඔයාලා ගොඩාක් ආදරය කරන කවුද හිරුස්ටා උදාර කෞශල්‍ය තමයි අපි Facebook live එකට එන්නේ ඔන්න ඉතින් රැස්ති වෙලා ඉන්න උදාර කෞශල්‍යගේ ආ කැමති සින්දු ඉල්ල ගන්න සී සින්දු අහන්න එහෙනම් අපි සඳුදට හම්බ වෙමු මේ විදිහටම Facebook live එකකින් හිරුස්ටා season 2 උදාර කෞශල්‍ය තමයි ලබන සතියේ සඳුදට මේ විදිහටම Facebook live එකට අරගෙන එන්නේ ගින් එනම් පරිස්සම දින්න විකට ප්‍රශාත් එක්ක ඉන්න අපි දෙනු 10 වෙනකම් මේ පැත්තේ ඉන්නවා මනිෂා bye හරි නං හෙට හම්බ වෙමු ගින් එනම් bye මනිෂා